දේශපාලනික වශයෙන් ඔබ දේශපාලන විද්‍යා අධ්‍යයනංශය කැලණි විශ්වවිද්‍යාලයේ ඔබ දන්න සමාජ දේශපාලන පරිණාමයේදී ශ්‍රී ලංකාව පසු කරපු තීරණාත්මක දේශපාලන දත්ත කටමැද බලා සිටි නියම වාසියක් වෙළඳපොලේ වැඩිම වාසියක් සිග්නල් ස්ට්‍රෝන් ටීත් අන සම්දිස්ථාන මේ බල පෙරලිය නැත්තම් මේ බල හුව මාරුව දකින්න සාමාන්‍ය බල හුව මාරුවක් හැටියටද දේශපාලන විද්‍යාවේ විද්‍යාඥයෙක් හැටියට නැත්තම් ඊට වඩා වෙනස් මුහුණුවක් තිබෙනවද මේ බල හුව මාරුව තුල මට රොෂාන් මම කැමති මමත් බොහොම ස්තුතිවන්ත වෙනවා මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව. අතන මම ඔබ කියපු කාරණා දෙකම සලකනවා. ඒ කියන්නේ මේක විශේෂ බල හුවමාරුවක් සහ සාමාන්‍ය බල හුවමාරුවක් කියන මතක ඔබ දෙකම භාවිත කරනවා. මම කියන්නම් ඇයි එහෙම මම කියන්නේ කියලා. මේක විශේෂ බල හුවමාරුවක් වෙන්නේ මේ වෙන විට බලයට පත් වෙලා තියෙන ජනාධිපතිවරයා සහ ඔහු නියෝජනය කරන ඔහුගේ බල මූලය මේකල කවදාවත් ශ්‍රී ලංකාවේ බල කේන්ද්‍ර ස්පර්ශ කරපු අය නෙමෙයි. කවදාවත් එහෙම ස්පර්ශ කරපු අය නෙමෙයි. ඒක සුවඳ දැකපු අය නෙමෙයි. රස දැකපු අය නෙමෙයි. ඒ ඒගොල්ලන්ට එහි ගඳ සුවඳ දැනিলা නැහැ. එතකොට මේක එක පැත්තකින් මම හිතන්නේ සාමාන්‍යයෙන් බොහොම දියුණු රටවල් කරන දෙයක් තියෙනවා. බලය කියන එක යම් අවස්ථාවකදී සමතුලිත කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සමාජයේ ස්ථාවරත්වය රඳා පවතින්නේ නැහැ. සමාජය කඩාවැටෙනවා. එහෙම කඩාවැටීමක් තමයි මේ වෙලා තිබුණේ අපේ රටේ. ඒකට හේතුව තමයි බොහොම ග්‍රාමීය පසුබිමක් සහිතව විශේෂයෙන්ම ඔබ දන්නවා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය පිහිටෙන් ඉදිරියට ආපු විශාල ජන කොටසක් අපේ රටේ ඉන්නවා. එතකොට මේ බලය කියන එකට ඒක සාමාන්‍යයෙන් මේ අපි කියනවා හංගපු පව බලය කියලා කියන්නේ කුසගින්නක් වගේ එකක්. අපිට හඬ බොන්න ලැබෙනවා වගේම කෑම අවශ්‍ය වගේම ශරීරයට බලයත් අවශ්‍යයි අපි දේශපාලන සත්වයෝ විදිහට. ඇත්තටම අපේ රටේ බහුතර තරුණ තරුණියෝ ප්‍රමාණයක් නොඑක් ප්‍රතිසංස්කරණ ගෙනාවා පළත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ සහ කාන්තා කාන්තාවන් වැඩි වැඩියෙන් දේශපාලන සම්බන්ධ කර ගැනීමට කෝටා ක්‍රම එහෙම ගෙනාවා. නමුත් මං හිතන්නේ ජාතික වශයෙන් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ එක පැත්තකින්. ඒක නිසා මේ අවස්ථාවේදී අර නීති ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආශ්‍රයෙන් නැතනම් ආණ්ඩු කරන ප්‍රතිසංස්කරණ ආශ්‍රයෙන් කළ යුතු බල සමතුලිතතාවය නැත්නම් මේ බලය බෙද සිවිල් බලය බෙදා හැරීම දේශපාලන බෙදා හැරීම කියන කාරණයේදී ඒක ඉටු නොකරපු නිසා මින් පෙර සිටපු දේශපාලන පක්ෂ සහ ආණ්ඩු අතර මහ ජනතාව මේ සඳහා සූදානම් වුණා කියලා තමයි මට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒක ඉතාමත් සුවිශේෂී මේක ස්වභාවික බල තුලනයක් සමාජය තුළ ඇති කරනවා. එක පැත්තේ ඒ කියන්නේ අර බලය පිළිබඳ කුසගින්න යම් ආකාරයකට සංසිඳවීමක් කරනවා ඒක පැත්තේ. ඒතර මේක සාමාන්‍ය බල තුලනයක් කියලා මේ සාමාන්‍ය බලය ලබා ගැනීමක් කියලා මම කිව්වේ. මෙතනදී මෙහෙමයි අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ විශේෂ නිදහස ලබා ගත්තයින් පස්සේ අපේ රටේ පොදු මහ ජනතාවට අපි කොමන්ස්ලා කියන්නේ පොදු ජනතාවට සරිලන ආකාරයේ ප්‍රතිපත්ති හෝ විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය හැසිරවීමක් කරලා නැහැ. නිදහසින් පස්සේ කරපු එකම අවස්ථාව තමයි නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති සහ නිදහස් සෞඛ්‍ය. මේ ප්‍රතිපත්ති දෙකෙන් තමයි සමස්ත ජනතාවම ආවරණය කළේ. ඒතර එවැනි දෙයක් තිබුණේ නැහැ. ඒක නිසා සිද්ධ වුණ දෙයක් තමයි සමාජ අයුක්තියක් ගොඩනැගිලා තිබුණා. සමාජයේ ආර්ථික යුක්තිය ඉල්ලුවා ආර්ථික ආර්ථිකයක් තිබුණා ආර්ථික යුක්තිය ඉල්ලුවා සමාජ යුක්තිය ඉල්ලුවා මිනිස්සු මම හිතන්නේ ඒකට දක්වන ප්‍රතිචාරයක් තමයි මේ වෙනස එහෙම නැත්නම් මේ ආණ්ඩු බලය මාරු වීම උනේ කියලා මම දකිනවා.